අයිබෝවන් සුබ දැසනක් අද ජනවාරි මාසේ 14 වෙනිදා ගහරුවාද දවස. ඉතින් අදත් අද දවසේ පත්තර සමගින් අපි සූදානම් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටු සහ අතුරු පිටු වල තොරතුරු විමසා බලන්නට දිනුෂ අයිබෝවන් සුබ දැසනක්. අයිබෝවන් සුබ දැසනක් අපි සූදානම් අද දවසේ පත්තර තුරින් මුලින්ම අවධානය යොමු කරන්න දිනවින පුවත්පතට අද ජනවාරි මාසේ 14 වෙනිදා ගහරුවාද දවසේ දිනවින ප්‍රධාන ශීර්ෂය වෙන් වෙනවා. මාර්තු 1000ට පෙර උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා. දැනට මෙරට සිටින 50,000කට අධික රැකියා විරිත උපාධිධාරීන් සියලු දෙනාට ලබන මාර්තු 1 වෙනිදාට පෙර රජයේ රැකියා ලබා දීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුව මහතා පැවසී යනුවෙන් දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂය වෙන් කරද්දී මෞබිම එම ශීර්ෂයම ගෙන තිබෙනවා තමන්ගේ ප්‍රධාන ශීර්ෂයට. නමුත් තවත් කරුණක් එකතු කරමිනුයි මෞබිම මේ ප්‍රධාන ශීර්ෂය ගොඩනගා තිබෙන්නේ. වයස නොසලකා උපාධිධාරීන් 50,000කට මාර්තුවේ රැකියා. රැකියා විරහිත සියලු උපාධිධාරීන් මාර්තු 1 වෙනිදා වන විට රජයේ රැකියා ලබා දෙන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පැවසීය. මේ අමාත්‍යතුමන් ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් නැඳුවමින් තම ලද ප්‍රකාශය තමයි අද පුවත්පත් රැසක ප්‍රධාන ශීර්ෂය බවට පත් වී තිබෙන්නේ. රැසත් එය වාර්තා කරනවා මේ විදිහට උපාධිධාරීන් 50,000කට මාර්තුවේ රැකියා යනුවෙන් රැස පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ සමගින්ම පහුගිය ජනාධිපතිවරණ සමයේ වගේම පහුගිය කාල සීමාව තුළ පැවති සියලු මැතිවරණවල එක දිගට ලබා දුන්න පොරොන්දුවක් තමයි රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියාවක් ලබා දෙන බව. දැන් 50,000කට අධික ප්‍රමාණයක් සිටින මේ සියලු උපාධිධාරීන්ට රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට වයස් භේදය නොසලකා රජයේ රැකියා ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දැන් ඉදිරියට එක මැතිවරණ පොරොන්දුවක් අඩුවේවි මේ රැකියා දුන්නට පස්සේ. All unemployed graduates to be employed by March කියලා වාර්තා වෙන්නේ. කිසිදු වයස් භේදයක් හෝ තමන්ගේ උපාධියේ කුමන ශ්‍රේෂ්ඨකෙන්ද හදාරලා තිබෙන්නේ. මේ කියන සියලුම කාරණා නොසලකා හරිමින් සියලුම දෙනාට රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන ව්‍යාපෘතියක් බව තමයි ජලස් අලහපරම මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ. අපි යන්නේ ලංකාදීපයේ ඡායාරූපයට. දැන් රැකියා ලබා දෙන සූදානම් වෙද්දී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පහුගිය දිනවල ඇහුණු කතා නම් එතරම් සුබදායී වුණේ නැහැ. මොකද කොළඹ විශ්වවිද්‍යාලයේ ඇති වුණු තත්ත්වය මුළු රටම දැක්කා. වීඩියෝ පටයක් එක්ක සංසරණය වුණා මේ වීඩියෝ පටය වෙන ප්‍රධාන ඡායාරූපය ලංකාදීප පුවත්පතේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ දෙවන වසරේ සිසුවෙකුට පහර දුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. කලින් පොතකුත් වාර්තා වුණා මේ සිසුන්ගේ ශිෂ්‍යභාවය සම්බන්ධයෙනුත්. එහෙම ලංකාදීපේ වාර්තා කරන මේ ඡායාරූපයේ පහලින් කොළඹ සරසවියේ සිසුවෙකුට පහර දුන් 12 දෙනා යලි රිමාන්ඩ් යනුවෙන් ලංකාදීපේම ඒ තොරතුරු වාර්තා කර තිබෙනවා ඡායාරූපයත් සමගින්ම. අපි විශ්වවිද්‍යාල හා සම්බන්ධ තවත් තොරතුරුකට යන්නේ මේ අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශයක්. දුප්පත් පවුල්වල සරසවි දරුවන්ට නිවසක් දෙන්න මහින්ද නිවාස අමාත්‍යාංශයට කියයි මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ යෝජනාවක්. දුප්පත් පවුල්වල සරසවි වරම් හිමි කරගත් දරුවන් වෙනුවෙන් නිවසක් ලබා දීලා ඔවුන්ට යම් සහනයක් ලබා දීම තමයි මේ තුළින් අපේක්ෂා කරන්නේ. මේක අග්‍රාමාත්‍යතුමන්ගේ යෝජනාවක්. දිනමින පුවත්පතේ අතර වාර්තා කරන අපි මේ රටේ විශ්වවිද්‍යාල පිළිබඳව අවධානය යොමු කරද්දී අපේ රටෙන් පරිබාහිරව වෙනත් රටවලට ගිහිලා උසස් අධ්‍යාපනය ලබන දරුවන් දැරියන් සිටිනවා. ඒ අතරින් දැරියන් තිදෙනෙකු පසුගිය දිනක ඛේදජනක සිදුවීමකට මුහුණ දුන්නා. ඒ සම්බන්ධයෙන් උයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ ආකාරයෙන් අසර්බයිජානයේදී මියගිය ශිෂ්‍යාවන්ගේ මෘතදේහ රජයේ වියදමින් මෙරටට. දිනමින පුවත්පත මේ තොරතුරු වාර්තා කරන්නේ එකම කාමරයක නැවතී සිටි සිසුවියන් තිදෙනෙකින් දෙදෙනෙක් එකම පවුලේ අක්කනගු. මේ දෙදෙනා ඇතුළුව මේ තිදෙනාම මිය ගියා. මේ අසර්බයිජානයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා විතරයි ඔවුන් කිසිම වියදමක් දරන්නේ නැහැ. නමුත් රජයේ වියදමින් ඔවුන්ගේ දේහ ලංකාවට ගෙනෙන්න සූදානම් කර තිබෙනවා. ඒ වගේම මේ අක්කනගු දෙන්නා මිය ගිය ඒ පවුලේ නැන්දනියත් මේ පුතා ආරංචි වීමෙන් පස්සේ හෘදයාබාධයකින් මිය ගියා. මේ
ආදී කාරණා පිළිබඳව විශේෂයෙන්ම විදේශ රටක අධ්‍යාපනය ලබන දරුවන් මෙවැනි ඛේදජනක සිදුවීම් වලට මුහුණ දෙන්නේ අපේ රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමයට තිබෙන පහසුකම් අඩුවීමද ආදී කාරණා. නමුත් වර්තමාන රජය දැන් ක්‍රියා කර තිබෙනවා තිබුණාට වඩා වැඩි ප්‍රතිපාදන වෙන් කරලා විශ්වවිද්‍යාලවලට වැඩි සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට තමයි වර්තමාන රජය කටයුතු කර තිබෙන්නේ. ඒ තුළින් පුළුවන්කම ලැබේවි සමහර විටක අවම කඩයිම් සීමාවේ සිටින විශ්වවිද්‍යාලයට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන සිටින සමහර දරුවන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වුණා. ඒ නිසා තමයි ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාල තෝරාගත්තේ සහ විදේශ රටවලට යන්නට උනේ. නමුත් විශ්වවිද්‍යාල වරම් වැඩි වුණොත් යම් තාක් දුරකට විදේශ රටවලට ඇදී යන අපේ මුදල් ප්‍රමාණය වගේම විදේශ රටවල අධ්‍යාපනය කරා යන අපේ දරු දෙනියන් ප්‍රමාණය තවම වෙවි. මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව පැසසුම් සහගතව මුළු ලෝකයේම කතා කරන නිසා විශ්වවිද්‍යාලවලට වැඩි පිරිසක් ඇතුළත් කර ගැනීම සුබදායි පණිවිඩයක් වේවි මේ හැමෝටම. ඔව, මේ ගැන අද ඩේලි මිරර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. The remains of the three Sri Lankan students who died at the Baku, Azerbaijan due to toxic suffocation after fire broke out in the building they occupied are expected to be brought to Sri Lanka today කියලා අද වාර්තා වෙන්නේ. තමන් සිටි ගොඩනැගිල්ල ඇති වූ ගින්නක් නිසා ඇතිවුණු මේ විෂ සහිත වායු ආග්‍රහණය කිරීමක් නිසා තමයි මේ සිසුන් තුදෙනා මිය ගිහින් තිබෙන්නේ. ඉතින් අද දවසේදී ඔවුන්ගේ මෘතදේහ ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කරනවා කියන කාරණාව තමයි ඩේලි මිරර් පුවත්පතේ ලෙස වාර්තා කරන්නේ. ඒත් එක්කම දිනශු කලින් සඳහන් කළා වගේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධ තමයි ශ්‍රී ලංකාවේ පුවත්පත අද වාර්තා කරන්නේ. Attack on student 12 remanded till today කියලායි වාර්තා කරන්නේ. Colombo Chief Magistrate ලංකා ජයරත්නම් yesterday ordered the 12 second year students of the Colombo University who were arrested and produced before her on charges of assaulting a third year student of the same university to be remanded till today කියලායි මේ ගැන අද ශ්‍රී ලංකාවේ පුවත්පත වාර්තා කරන්නේ. මේ දිනවල වැඩි දිනෙක අහන්නේ මොකක්ද කියලා හෙව්වොත් එහෙම රංජන්ගේ හඬපට තමයි මේ දවස්වල අහන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීතුමන්ගේ හඬපට. රංජන්ගේ හඬපටයකින් තවත් ඇවිස්සිල්ලක් ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය වෙන් කරනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බුදුන් වහන්සේට, යශෝදරා දේවියට, සුද්ධෝදන රජතුමාට සහ මරිය මෞතුමියට අපහාස වන අන්දමින් කලයි කියන ප්‍රකාශය තුළත් ආන්දෝලනාත්මක තවත් හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වෙමින් තිබින. මේ ලංකාදීපයේ මේ තොරතුරු වාර්තා කරද්දී දිවයින රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන්ම තවත් තොරතුරක් ගන්නවා. ඒ රංජන් ගැන එජාපය දැඩි තීන්දුවක් ගන්නවා. හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා සහ පක්ෂ ලේකම්වරයා ඉදිරියේදී දැඩි තීන්දුවක් ගන්නා බව පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇතයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසී යනුවෙන් අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි දිවයිනින් පස්සේ මෞබිමට අවධානය යොමු කරනවා. මෞබිම පුවත්පත එම සිදුවීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කරන ප්‍රකාශය. මන්ත්‍රී නිවස රංජන් ගණිකා මඩමක් කරගෙන නිමල් ලංසා කතානායකට ලියයි. රංජන් රාමනායක අමාත්‍යවරයාගේ දුරකථන සංවාදවල තිබෙන සමහර කාරණා එකතු කරගෙන වෙන්නට ඕනේ. නිමල් ලංසා මන්ත්‍රීවරයා අමාත්‍යතුමන් මේ ප්‍රකාශය කරන්නේ. කතානායකවරයාට ඔහු ලිපියක් ලියා තියෙනවා මේ මාධ්‍යවල මන්ත්‍රී නිවස සම්බන්ධයෙන් රංජන් ඒක ගණිකා මඩමක් කරගත් බව. ඔඩිය නිමර පුවත් පතතද මේ කාරණා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනව. ගවර්න්මන්ට් වර්ක්ස් අවුට් ෆ්‍රෙෂ් මෙෂර්ස් ටු බී ප්‍රෝබ් රංජන්ස් කෝල්ස් කියලා යද මේ සම්බන්ධයෙන් වාර්තා වෙනද. ගවර්න්මන්ට් යෙස්ටර්ඩේ වර්ක්ඩ් අවුට් ෆ්‍රෙෂ් අරේන්ජ්මන්ට්ස් ටු ප්‍රෝබ් ද කොන්ට්‍රවර්ෂල් ටෙලිෆෝන් කන්වර්සේෂන් ඉන්වෝල්විං ඇක්ටර් ටර්න් පොලිටිෂියන් රංජන් රාමනායක කියලා යද වාර්තා වෙන්නේ. රජය මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට නවතම ක්‍රමවේදයන් සකස් කරමින් ඉන්න බව තමයි මේ ලෙස වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි හර්ෂන් රාජකරුණා මහත්මයා සඳහන් කරපු කාරණාවත් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනව. UNP assures stringent action against Ranjan kela yada vartha wenne. UNP leader Ranil Wickremesinghe and its general secretary Akhila Viraj Karyawasam assured stern action against MP Ranjan Ramanayaka kela me sambandhen ada torotru vartha karanne. Ettekkama di island puwatpata wetatai me langata avadahana yomu karanne. Speaker says publicizing private phone conversations indicates moral decline kela yada the island puwatpata vartha karanne. Kathanayaka Karu Jayasuri mahata sudahan karu prakashayak sambandhen මෙලෙස තමන්ගේ පෞද්ගලික දුරකථන ඇමතුම් පටිගත කිරීම සහ ඒවා පිටතට මාධ්‍යයට මුදා හැරීම නිසා පුද්ගලයින්ගේ චරිතවලට සිදුවන හානිය සම්බන්ධයෙන් තමයි කථානායක කරු ජයසූරිය මහතා එලෙස තමන්ගේ අදහස් දක්වලා තිබෙන්නේ. ඒ වගේම තමයි ඩේලි නිවුස් පුවත්පතත් තවත් කාරණාවක් වාර්තා කරනවා. රංජන්ස් නොමිනේෂන්ස් ඇට් අප්කමින් ඉලෙක්ෂන් ඉන් ඩවුට් කියලා යද වාර්තා වෙන්නේ. UNP MP රංජන් රාමනායකස් නොමිනේෂන්ස් ඇට් ද අප්කමින් ජෙනරල් ඉලෙක්ෂන් ඉස් ඩවුට්ෆුල් ඉන් ද වේක් ඔෆ් කන්ට්‍රෝවර්ෂල් වොයිස් recordings
that had leaked out UNP MP Vijayapala Hettiarachchi said kela yada vartha wenne Ranjan Ramanayaka mahataata elambena mathivarneyedi nama yojana baradimata me athivi thibena gatlukari tattwayat ekka yam kisi gatlukari tattwayak thibenawa kena karanawa thamai Vijayapala Hettiarachchi mahata melasa penwa deela thiyenne haba dilini oy handapata nikut wenna kalin indala me jathika paksha prakashaya nikut karala thibuna Ranjan Ramanayaka hidapu amathiwaryata nama yojana laba denne neha kiyala dan ara අන්දන්න හිටිය මිනිහට 60 කට්ටක් යනවා වගේ වෙන්නේ මේ දැන් ඔන්න හේතු සාධක සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් නාම යෝජනා දෙන්නේ නැත්තේ වෙන්න මේ හේතුව මත හැබැයි පොහුගේ ජනාධිපතිවරණ සමයේ කරුණ ලද ප්‍රකාශත් එක්ක ජනාධිපතිවරණීය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකතුමා පරාජය වෙන්න හේතුව රංජන රාමනායක මහත්මයා කරුණ ලද ප්‍රකාශ කියලා ඒ හින්දා දෙන්නේ නැහැ නාම යෝජනා කියලා තමයි කලින් කියලා තිබුණේ නමුත් දැන් මේ සිද්ධියත් ඇඳාගෙන සමහර විටක නාම යෝජනා නොදී ඉන්න ඉඩකට තිබෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට රංජන රාමනායක වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නේ ප්‍රධාන ශීර්ෂයට නීතිපතිගේ ප්‍රතිශෝධන ආයුධම් පද සරකා බැලේ රාජිතට නොතිසි ලබන 17 වෙනිදා උසාවි කැඳවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබන 17 වෙනිදා महाधिकरण हम ये पनी सिटन लेस दानवा नोटिसिय भी मट कोलंब महाधिकरण विनिसरु मंजुल तिलक रत्न महता ये पसुर्वे नियोग कले अनुविन दिवेन पुवत पत तुरु तुरु वार्ता करती नो में राजित सिनारात नहीट पुआमाते तो मांट एपलाबा दीम करन लाद क्रमवेदे वरदी के लतमाई में प्रतिशोधन आयदुं पत යමුකලේ ඒක යලි සලකා බලා තිබෙන යන තමයි 17 වෙනිදා කියන්නේ එළබෙන සිකුරාදා දවසේදී යලි අධිකරණයේ පෙනී සිටින්නේ කියලා නියෝග නිකුත් කර තිබෙන්නේ දිවයින පුවත්පතම තිබෙනවා තවත්වල තුනක් මේ පාර්ලි චම්පික රණවක හිටපු අමාත්‍යතුමන්ගේ සිදුවීම සම්බන්ධයෙන් රියානතුරු සම්බන්ධව පාර්ලිගේ රියදුරු රහස් ප්‍රකාශයක් දීමට අවසර ඉල්ලයි රටතුල මහත් ආන්දෝලනයට ලක් වූ රාජගිරිය රියානතුරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නැමැත්තා රහස් ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය හමුවේ අවසර ඉල්ලා ඇත ඒකට අවසර ලැබිලා තියෙනවද නැත්ද කියන කාරණය පිළිබඳවත් අපි අවධානය යොමු කරමු මෙහි දිගුව තිබෙනවා හතර වෙනි පිටුවේ පාට්ලි චම්පික රණවක අමාත්‍යවරයාගේ රියදුරුගේ සිදුවීම එම නඩුවේ දෙවෙනි සැකකරු ලෙස නම් කොට තිබියදී පසුගිය 6 වෙනිදා අපමත උදාහරණ ලැබුවේ එම රියදුරු ඊයේ නීතිඥවරයෙකු මගින් මෝසමක් ගොනු කර අධිකරණයේ හමුවේ පෙනී සිටියේය පස්වරු 4ට පමණ නීතිඥවරයෙකු සමග මහේස්ත්‍රාත් නිලමෙදිරියට ගිය සැකකාර රියදුරු එහිදී එකී ඉල්ලීම සිදු කර ඇත නිලමෙදිරියට ගොස් විනාඩි 15කට පමණ පසුව පිටතට පැමිණි සැකකරුගේ නීතිඥවරයාගෙන් මාධ්‍යවේදීන්ගේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර මේ අවස්ථාවේදී පිළිමත මාධ්‍යයට කිසිම ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව නීතිඥවරයා දැනුම් දී තිබෙනවා ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි මේ රහස් ප්‍රකාශයට අවසර ලැබුණාද නැද්ද ඒ වගේ මේ කරන ලද රහස් ප්‍රකාශය මොකක්ද කියන එක සමහර විටක ඉදිරියේදී දැන කියා ගන්නට පුළුවන්කම ලැබෙයි. ඔව් මේ කරන සම්බන්ධයෙන් නැද ඉංග්‍රීසි පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා දියලින් පුවත්පත වෙතටම මුලින්ම අවධානය යොමු කරන්නේ. රාජිත ඕඩර් ටු අපියර් ඉන් කෝට් කියලායි රාජිත නරත් මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. කොළඹ හයි කෝට් ජජ් මන්ජුර තිලකරත්න යෙස්ටර්ඩේ ඕඩර්ඩ් දැට් මිනිස්ටර් රාජිත නරත්න අපියර් බිෆෝ කෝට් ඔන් ජනවරි 17 කියලායි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තු චම්පික රණවක මහතාගේ රියදුරු සම්බන්ධයෙන් ඒ තොරතුරත් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. Partly's driver wants to make statement in camera kelai ada me gana daily mirror puat pada toroturu savistraatmaka vaartha kala thiyenne Gania Shani saha Nishantata erihiva piyawara ganeema gana Geneva weta paminilla Swiss sthanapati karyalaye sevika Gania Francis attana goda ganeema rahas police hita padhyaksha Shani Abesekara erihiva ක්‍රියාකිරීම සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිණී යෂ්මින් සුකා ඊයේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිල්ලක් වුණු කර ඇත. දැන් මේ අපේ රටේ කරන පැමිණිලි සම්බන්ධයෙන් මේවා විනිවිදභාවයකින් යුතුව නිවැරදි ආකාරයෙන් සිදු වුණා කියන පහුගිය කාල සීමාව තුළ ස්විස් ස්ථානාපති කාර්යාලයේ පවා ස්තුතිවන්ත වුණා විශේෂයෙන්ම මේ ගෑණි මෙම ගානියා ඒ සේවය කරන ලද ඒ සේවිකාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ සම්බන්ධව තවමත් ඒ පරීක්ෂණ ක්‍රියාත්මකයි ඒ අතර වාරදී තමයි මේ ජිනීවා වෙත පැමිණිල්ලක් බාර දී තිබෙන්නේ අපි බලමු මොකද වෙන්නේ ඉදිරියට කියලා මේ තොරතුරයි දිවයිනයි අද වාර්තා කරන්නේ
දිවයින පත්තරේම තිබෙන අතවත්තර උතුරක් මේ සිදුවීම මුලින්ම අනාවරණය කළේ දිවයින කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න අවශ්‍යයි. ශාෆිගේ මද සැත්කම් ගැන CID අලුතින් පරීක්ෂණ ආරම්භයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ශාෆි ෂෙහබ්දීන් සිදු කළ සිසේරියන් සැත්කම් වලදී සිංහල මව්වරුන් මදභාවයට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත් වූ මව්වරුන්ගේ සහ රෝහල් කාලි මණ්ඩලයේ නැවත ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. Another special CID probe into Dr. Shafi's assets KLI Daily News පුවත්පත වාර්තා කරන්නේ වෛද්‍ය ශාෆිගේ වත්කම් සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙන කාරණාව තමයි එලෙස Daily News පුවත්පත වාර්තා කරන්නේ. ඔබ නැවත තුරු දවසේ පත්තර සමගින් මිලඟට අපි අවධානය යොමු කරන්නේ අද පුවත්පත වෙතට. අද පුවත්පතේ හර්ෂණ රාජකරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ බහුතරය සජිත් සමගයි නායකත්ව මණ්ඩලයකට හෝ වෙනත් කිසිවකට මන්ත්‍රීවරු එකඟ නැහැ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් වන තවත් කතාවකට අපි යන්නේ මව්බිම පුවත්පතේ. චම්පික පුම්බන සජිත්ගේ යෝජනාවට එජාප ජේස්ටින්ගෙන් විරෝධය. ජයරූප දෙකක් සහිතව පළ කරන්නේ චම්පික පුම්බන සජිත්ගේ යෝජනාවට ජාප ජේස්ටින්ගේ විරෝධය. ඒ අතර ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා පක්ෂ නායක රනිල් විපක්ෂ නායක සජිත් සඳහන නායක කරු එජාපය ඡන්දයට එන හැටි ආශු මාරසිංහ කියයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙසත් කරු ජයසූරිය මහතා සඳහනේ නායක ලෙසත් ඉදිරි මහමැතිවරණය මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසියනේ ලංකාදීපය වාර්තා කරද්දී ලංකාදීපයේම තවත් තොරතුරක් වාර්තා කරනවා. මේ විදිහට සජිත් පක්ෂ නායකත්වයේ නොදී නායකත්ව මණ්ඩල හදන්න දෙන්නේ නැහැ. හර්ෂණ රාජකරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ ප්‍රකාශය මේ එක්සත් ජාතික පක්ෂයේ දෙපැත්තට ඇදීම නායකත්වය සම්බන්ධයෙන් තාමත් ඒ විදිහයි කියන එකයි මේ පත්‍රවල එක එක ශීර්ෂ බැලුවාම අපට පේරෙන්නට තියෙන්නේ. ඔව් මේ ගැන අද ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කරනවා. ලීඩර්ෂිප් කවුන්සිල් not needed DUNP කියලා අද වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ආශු මාරසිංහ මහතා සඳහන් කරපු ප්‍රකාශය ගැන අද වාර්තා වෙනවා. ආශු මාරසිංහ says UNP party leader Ranil, opposition leader Sajith, alliance leader Karu said by ආශු මාරසිංහ said yesterday කියලා අද මේ ගැන වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ද අයිලන්ඩ් පුවත්පතත් අද කාරණාවක් වාර්තා කරනවා. Sajith faction sets Thursday deadline කියලා අද සඳහන් වෙන්නේ. හර්ෂණ රාජකරුණ මහත්මයා සඳහන් කරන ආකාරයට පක්ෂයේ බොහෝ දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින බවත් මේ අවසන් තීරණය ලැබෙන බ්‍රහස්පතින්දා දිනේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. අපි යන්නේ දිනමින පුවත්පතේ තොරතුරුම සහ බලන්නට අවශ්‍ය පරිදි ජනතාවට ජලය දෙන්න බැරි නම් ඇමතිකමෙන් යනවා. ජලය නොමැති ජනතාවට එම පහසුකම් ලබා දීමට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් මුදල් නොලැබෙන්නේ නම් තමාසිය අමාත්‍යංශින් ඉල්ලා අස්වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමති වාසුදේව නායකකාර මහතා කරන ප්‍රකාශය දිනමින උපුටා දක්වන අතර ඇමති අමරවීරගෙන් ලේකම්ට උපදෙස් RMV අක්‍රමිකතා සොයන්න කොමිසමක් පත්තර තිබෙනවා. මෝරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන අක්‍රමිකතා සෙවීමට වහාම කොමිසමක් පත් කරන්නේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දිනමින අයේ තොරතුරු වාර්තා කරන්නේ මව්බිම මෙන්න මේ වගේ තොරතුරක් වාර්තා කරන පහුගිය කාල සීමාව පුරාම කතා බහට ලක්විච්ච ගොඩනැගිල්ලක් තාමත් ඒ විදිහටම කතා බහට ලක් වෙනවා. කැබිනෙට්ටුවට දැනුම් දී සති තුනයි කෘෂිකර්ම අමාත්‍යාංශය DPJ බිල්ඩිමේ මුල් ඇදලා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජගිරියේ පිහිටි DPJ ටවර්ස් ගොඩනැගිල්ලේ නිවත්කොට ඒ බත්තර මුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය ස්ථාපිත කිරීමට රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන සති තුනකට අධික කාලයක් ගතවද ඒ අමාත්‍යාංශය තවමත් DPJ ගොඩනැගිල්ලෙහිම ක්‍රියාත්මක වන බව බෞබිම පවසද්දී ලංකාදීපය වාර්තා කරනවා. අමාත්‍යාංශ ගොඩනැගිලි හුටපටය රාජ්‍ය ඇමති පුටුවෙන් විදුර අයින් වෙයි. මේක ප්‍රශ්නාර්ථයක්. තාම එකට උත්තරයක් ලැබිලා නැහැ විදිහට තමයි තිබෙන්නේ ලංකාදීපේ තොරතුරු වාර්තා කරලා. ඔමේ ගැන අද සිලාන්ටුලේ පුවත්පතතුන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ෂිෆ්ටිං ඔෆ් ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි ඔෆිසර්ස් ස්ටම්බ්ලිං බ්ලොක් කියලා අද වාර්තා වෙන්නේ. මේ අමාත්‍යාංශයේ සේවය කරන ඉහළ පෙළේ සේවකයින්ගේ ඇති විතිබන ගැටුකාරී තත්ත්වයක් නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙනවා කියලා තමයි අද සිලාන්ටුලේ පුවත්පත පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන පුවතක් වෙතටයි අවධානය. CA orders action against government analyst කියලා අද වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවට ප්‍රවාහනය
ආරම්භණය කර තිබුණු මේ කුණු කන්ටේනර් සම්බන්ධයෙන් තම හරියට තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන සහ නිවැරදි නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවීම නිසා අභියාචන අධිකරණය තීරණය කර තිබෙනවා මෙවැනි විට මේ සම්බන්ධයෙන් හරි තීරණයක් ගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස තමයි දැනුම් දීලා තිබෙන්නේ මේ ගැනයි අද සවිස්තරාත්මකව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ මෙරට විශාලතම තෙල් පිරිබහදුව ඉදිකිරීම ලබන වසරේදී රස පුවත්පත ඇතරතුරු වාර්තා කර තිබෙනේ ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් පිරිබහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට රජයේ තීරණ කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මූලන දික්වල පාලම ඉදිකිරීම කටයුතු ආරම්භමින් එසදා මුල්ගල තිබීමේ අවස්ථාවට සහභාගී අවස්ථාවෙන් තමයි අමාත්‍යවරයා මේ බව කියා තිබෙන්නේ මෙරට විශාලතම තෙල් පිරිබහදුව ඉදිකිරීම ලබන වසරේදී ආරම්භ කරන බව එවැගේම අද පුවත්පතේ තිබෙනවා චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව චීන විදේශ ඇමති දිවයිනට ජනපති අගමැති හා විදේශ ඇමති සමග සාකච්ඡා කිරීමට නියමිතයි චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණි වෙලාවේ දිනමින පුවත්පත තවතරතුරක් වාර්තා කරනවා වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක් පයන්න සැලැස්මක් හදන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් වසර 2025 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 10ක් ඉක්ම වූ ආදායමක් සංචාරක ක්ෂේත්‍රයේ නිපැයීම සඳහා වූ ඉලක්ක වූ වැඩපිළිවෙලක් සකසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තයේ යොදා ගත යුතු බවත් ඒ සඳහා ගත යුතු තීරණ නොබියව ගැනීමට සූදානම් වන්නේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය යනුවෙන් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන අපි යනවා ඩේලි නිවුස් පුවත්පත. ඔය ඩේලි නිවුස් පුවත්පත අද ඡායාරූපයක් සමගින් වාර්තා කරනවා චීන විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණ අවස්ථාවේ ඒ ඡායාරූපයක් සමගින් ජපනිස් ස්ටේට් මිනිස්ටර් කෝල්ස් ඔන් ප්‍රෙසිඩන්ට් කියලායි අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ඩේලි මිරර් පුවත්පත තවත් කාරණාවක් වාර්තා කරනවා PM to visit India next month කියලායි අද වාර්තා වෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රථම නිල සංචාරය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ලබන මාසයේදී ඉන්දියාව බලා සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සම්බන්ධයෙන් උත් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. largest oil refinery project to be begin next year president orders quick start to offset huge fuel import bill කියලා යද වාර්තා වෙන්නේ. ජනපතිගේ අනුදැනුම මත ඉතාමත් ඉක්මනින් මෙය ආරම්භ කරන ලෙස තමයි උපදෙස් ලබා දෙලා තිබෙන්නේ කියන කාරණාවයි අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. අපි අද පත්තරේට අවධානය යොමු කරන්නේ ලංකාවේ වැඩිම මිනිස්සු ඝාතන ඉඩම් ආරවුල් නිසා දෙවන්න අනියම් සම්බන්ධතා නිසා වන ආරවුල් තෙවන්න මද්‍රව්‍ය හා මත්පැන් නිසා සිදුවන ආරවුල් මේ ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩිවීමට හේතුවයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අතරම යටින් තිබෙනවා තවත් කාරණාවක් ඒ හා සමදුරුම එකක් කෝටිපති මිතුරාගෙන් 140ක කප්පම් ඉල්ලුව ව්‍යාපාරිකයා අතරඟුවට කෝටිපති මිතුරා කාන්තාවක් සමග සිටින දසුන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරලා අද පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. Thai airline makes emergency landing at BIA කියලා ඇද ඩෙල්ලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. මේ දවස්ෙදී හදිසියේ ඉන්දුනීසියාව බලා ගමන් කරමින් තිබුණු Thai airline ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙන රෝගීන් දෙදෙනෙකුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස මේ ගුවන් යානය ගොඩබස්වා තිබෙන නමුත් ඒ වන විටත් මේ රෝගීන් දෙදෙනා මියගොස් සිටි බව තමයි අනාවරණය කරගෙන තිබෙන්නේ. දිවයිනතේම වාර්තා කරනවා ගුවන් මගින් දෙදෙනෙකු මිය යාම නිසා ඉන්දුනීසියාවට යමින් සිටි Lion Air යානයක් කටුනායකට ගොඩබස් යනුවෙන් අපි ක්‍රීඩා වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ සිලෝන් ටුඩේ පුවත්පතයි ක්‍රීඩා තොරතුරු අපි උක්තා ගන්න. ඔව් ක්‍රීඩා පිට වෙතට අවධානය යොමු කරද්දී සිලෝන් ටුඩේ පුවත්පතේ two of zimbabwe ශ්‍රී ලංකා team to take a wing on thursday කියලා ඒ වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාව සහ zimbabwe අතර පවතින ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත වූ මේ තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී zimbabwe කරා ගමන් කිරීමට නියමිතයි. 19 වෙනිදා තමයි පළමු ටෙස්ට් තරඟයේ ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. අපි කාටුන් බලමුද? ඔව්. සරදම පංකජ රුවින්දගේ වර්තමාන සහ හිටපු ඇමතුරුන් 8ක් ගැන අල්ලස් පරීක්ෂණ කරනවලු. ඉස්සෙල්ලා ගන්නේ වර්තමාන අයද හිටපු අයගේද කියලා තමයි පංකජ අහන්නේ. කාගේද ඉස්සෙල්ලාම ගන්න මේ පරීක්ෂණ කරන්න. එම්.ඩී. විරත්නගේ මරුසිපාල කාටුනේ මෞබිම පුවත්පතේ රංජන්ගේ හඬපට 100,000 ගණනක් තියෙනවලු. අපි ජීවතුන් අතර ඉන්න තාක්කල් හඬපට අහන්න වෙයි වගේ කියලා තමයි කියන්නේ. ඔය 100,000 ගාණක් තියනවා කියන්නේ ජීවිතේ ඉන්න කාක්ම අපිට අහන්න පුළුවන්කම ලැබෙයි මේ හඬපට. ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුනිය දිවයින පුවත්පතේ පැරදුනේ නායකයාගේ වරදින් කියලා කියනවා නම් අස් වෙන්න ලෑස්ති කියලා ක්‍රිකට් නායක ලසිත් මාලිංග කියන්නේ. ඒකට අපේ දේශපාලන නායකයෝ
අසිත් මාලිංග පටනායක ගුවන්තුර බලදී මාධ්‍ය හමුවේ දැක්ව අදහස් වෙන්න එහෙම අරගෙන තිබෙනවා එම්ඩි වීරරත්නගේ කාටුනේට මෞබිම පුවත්පතේ පරාජයට හේතුව නායකත්වය නම් ඉවත් වෙන සූදානම් ලසිත් මාලිංග මේ පුවතක් පළ වෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා වෙන්න ඕනේ මේ බලාගෙන ඉන්නේ අරයා නෙවෙයි මේ නායකත්වයෙන් ඉල්ලා වෙන්න සූදානම් වෙන්නේ ලසිත් මාලිංග දාසපෝලානගේ කාටුනේ ස්වාරිස් ලංකාදීප පුවත්පතේ තුන්නමන් මහත්තයා කියනවා මේ රටේ රජුන් තනන්නේ මමයි කියලා ඒ අතර තේදරුන් නෙලන කාන්තාවක් ස්වාරිස් කියනවා අහපන් ස්වාරිස් අපේ වැඩි කරනවා කිව්ව එක කෝ කියලා ඔහොත් ඒ දරුණ නෙලන කාන්තාවන් සහ තේ කර්මාන්තයේ නිරත වෙන ඒ සුළු සේවයේ නිරත වෙන හැම දිනාටම පඩි වැඩි කරනවා කෝ තාම ඒක නැහැ ඒක ගැන තමයි අහන්න කියන වෙනේවා කියන්නේ නැතුව ඒකට උත්තරයක් දෙන්න කියලා තමයි ස්වාරිස් කින් අහන්නේ චම්පිකට ළඟදී මෙජාපේ ඉහළ තනතුරක් දෙනවා අජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය නමුත් එයාට තනතුර දෙන්න කලින් නායකත්වයේ කිරුල ගන්න තාම රනිල් වික්‍රමසිංහ මහතාගේ හිස පැරඳි කිරුල ගන්න සජිත් ප්‍රේමදාස මහතා උඩ පයින් බව උස මදි බව තමයි දාස ඇඳලා තියෙන්නේ අද ලංකාදීපයේ කාටුනියට හොඳ ඇතින් ඒ කාටුනගත් එක්කම අදට අද දවසේ පත්තර සමගින් අපි ඔබගෙන් සමගන්නයි මේ සූදානම් වෙන්නේ නැවතත් හෙට හමුවන තෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් ආයුබෝවන් ආයුබෝවන්